දුරුවල තිරණ හේතුවෙන් නින්දා සාගත පරාජයක් සමගින් 2024 පන්දුවර 2020 ලෝක කුසල නතරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණා. ඒ ලෝක කුසල නතරගාවලියේ සිව්වන තරගෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් විකටායක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වීම සමගයි. නිව්යෝක්කී මෑතකදී ඉදිකරන ලද නාසු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම තරගයේ පැති අතර තන තීරුවේ හැසිරීම පිළිබඳ කිසිදු අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැති වාතාවරණයක් තුළදී තරගයේ කාසිය වාසය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීම පුදුමයට කරුණා. ශ්‍රී ලංකාවගත් දුරුවල තීරණයෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් දකුණු අප්‍රිකානු පන්දිය වන්නා ශ්‍රී ලංකා එනම සම්පූර්ණයෙන්ම විනාශ කළේ පන්දුවාර 19 පන්දු එකක් තුළදී සියලු පිතිකරුවන් ලකුණු 77කට දවා ගනිමින් පිළිතුරු එනම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවටද යම් තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දිය වන්නා සමත් උනේ තනතිරුවේ සහාය හැකි පමණින් යොදා ගනිමින්. කෙසේ වෙතත් ඉහළ වේගයකින් පන්දිය වන දුෂ්පන්ත චමීර මෙම තරගයට ක්‍රීඩා නොකිරීමද ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පාඩුවක් වුණා. දකුණු අප්‍රිකාව පන්දු අර 16 පන්දු දෙකක් අවසානයේදී විකට් 4ක් දැවී ජයග්‍රහී ඉලක්කය පසු කළා. පිතිකරුවන්ගේ අසාර්ථකත්වයට වඩා නිව්යෝක් ක්‍රීඩාංගණයේ තනතිරුව පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ පසුබිමක කාසිය වාසය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවගත් අනුවණ තීරණය මෙම තරගෙන් පරාජයට පත්වීමට ප්‍රබල බලපෑමක් එල්ල කළා. කෙසේ වෙතත් කණ්ඩායමේ ප්‍රධාන ශක්තිය පන්දු යෙවීම වන බැවින් මෙලෙස පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බවයි නායක වනිදු හස්තරංග සඳහන් කළේ. ඊළඟ තරගයේ පිළිබඳ තාම කියන්න බෑ. අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින් ටොස් එක දින්නාම අපට ඕන වුණේ ලකුණු යම්කිසි ප්‍රමාණයක් බෝඩ් එකට දාලා එයාලට පීඩනයක් දෙන්න. අවසන් 20-20 මැච් කිහිපයම අපි ජයග්‍රහණය කළේ අපි දෙවනියට බෝල් කරලා. ඉතින් ඒක අපි ටීම් එකක් විදිහට කතා වෙලා ඒ වෙලාවේ තිබ්බ ස්ට්‍රෙන්ත් එකත් එක්ක අපි ගත්ත තීරණයක්. අපි දැක්කා අපි දෙවනියට බෝල් කරලා කොච්චර පීඩනයක් එයාලට දුන්නද කියලා. ඕවර්ස් 10ක් වෙනකන් අපි බෝල් කරා එයාලට ලකුණු 70ව ගහන්න. අපි ගත්ත තීරණය වැරද්දකට වඩා මන් දකින්නේ අපි ඒ වෙලාවේ දාගත්ත ටාගට් එකේ වැරද්ද. අපි පන්දුවට පහර දෙමින් සිටියේදී ලකුණු 125 ප්‍රමාණවත්යයි. තක්සේරු නොකිරීමෙන් අපි වැරද්දක් කළා. අපේ පිතිකරුවන් ලකුණු 160 ඉලක්කයක් කරගෙන පහරවල් වලට ගියා. යනුවෙන් වනිදු හසරංග සිය අදහස් පළ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.